සෞභාග්‍ය දක්ම කුසිකර්ම ප්‍රතිපත්තිය යටතේ කුසිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 228ක මුදල් වෙන් කරලා තියෙනවා ගොවීන් වෙත සහන ලබා දීම සඳහා කුසිකර්ම සංවර්ධන වැඩසටහන සහ ඒ යටතේ වන මුම්බෝග සම්බන්ධීකරණ වැඩසටහන යටතේ ගොවීන් ඉතා විශාල ප්‍රමාණයක සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා उदाहरण ගත්තොත් රුපියල් මිලියන 108ක් වෙනකන් ගොවීන්ට 50% දායකත්වයට සහ ගොවියා විසින් සපයා ගන්න බීජ සඳහා මුදල් ලබා දෙනවා ඒ යටතේ හෙක්ටයාර 18332ක ප්‍රමාණයකට ගොවීන්ට බීජ ලබා දීම සඳහා කටයුතු කරනවා මෙතනදී විශාල ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා අපි නව ප්‍රදේශවලත් මුවගාව ප්‍රචලිත කරන්න ඒ වගේම තමයි මේ වැඩසටහන යටතේ ලංකාවේ අපිට තියෙන ලොකුම අභියෝගයක් තමයි බීජ අවශ්‍ය මොහොතේදී සපයන කියන එක. මේ සඳහා අපි ගොවීන්ට ප්‍රාදේශීය මට්ටමේ තමන්ගේ ගොවිපළ මට්ටමේදී බීජ ගබඩා කර ගැනීම සඳහා නොමිලේ කෑන් ලබා දෙනවා. මේ එක කෑන් එකක කිලෝ 18ක් 20ක් අතර ප්‍රමාණයක් ගබඩා කර ගන්න පුළුවන්. මේක ඒ අයට පුළුවන් වසරකට ආසන්න ප්‍රමාණයක් තබා ගන්න. ගොවීන්ට ප්‍රාදේශීය තමුන්ගේ මේ කන්නේ ගත්ත බීජ වලින්ම ඊළඟ අවුරුද්දෙත් වගා කරනකොට තුන්වෙනි කන්නේ හෝ කුඹුරි වගා කරන අවස්ථාවේදී ඒ බීජෙම ගන්න පුළුවන් මේ කෑන් ලබා දෙයි. මේ වගේ කෑන් අපි 6000ක් ගොවීන්ට බෙදා හරිනවා රට පුරාම. එයින් වැඩි ප්‍රමාණයක් හම්බන්තොට වැඩියෙන් කරන නිසා හම්බන්තොටත් බෙදා හරිනවා. ඉතින් ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 120ක් ගබඩා කරගන්න ගොවීන් අතරෙම අවශ්‍ය මොහොතේදී බීජ ගන්න. ඒ වගේම තමයි අපිට මේ මේක කර්මාන්තයක් හැටියට බවට පරිවර්තනය කරගෙන යනකොට බීජ පීලි කිරීම පරිප්පු වෙනකොට ආදේශයක් හැටියට පීලි කිරීමේ මැෂින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ගොවි සංවිධානවලට නොමිලේ. ඒ වගේම තමයි ගොවීන්ට වගාව විධිමත්ව කරගෙන ගිහිල්ලා වැඩි අස්තැන්නක් ලබා දීමේ තාක්ෂණික කට්ටලයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තාක්ෂණික කට්ටලෙන් අපේ අරමුණ තමයි දැනට අක්කරයකින් ගන්න අස්තැන්න 0.8 ඉඳලා 1.2 විතර දක්වා වැඩි කරගන්න එක. එතෙන්දී අපි තාක්ෂණික කට්ටලේ යටතේ ගොවීන්ට බිම් සකස් කරලා වගා කිරීම වෙනුවෙන් ගොවීන්ට රුපියල් 3500ක් ගෙවනවා අක්කරයකට. ඒ වගේම තාක්ෂණික කට්ටලේ යටතේ අපි බීජ ප්‍රතිකාර ඒ වගේම බීජ ආමුකූලන ගොවීන්ට ලබා දෙනවා. ලබා දීලා මේ අස්වැන්න ඒකක භූමියකින් ගන්න අස්වැන්න වැඩි කිරීම සඳහා තාක්ෂණික වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම තමයි ගොවීන්ට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කුචිකරු ප්‍රදේශක මහත්මීන් සඳහා ගොවීන්ට අවශ්‍ය කරන පුහුණු කටයුතු කරන්න පුහුණු වැඩසටහන් වලට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේ මේ ව්‍යාපෘති යටතේ අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු මේ වසරේදී හෙක්ටයාර් 32000ක වගාවකට යන්න. ඒකෙන් බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 25000ක අස්වැන්න. අපේ රටේ වාර්ෂික අවශ්‍ය වෙන ප්‍රමාණය 95%ක් ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 26000ක් විතර අවශ්‍යයි. එයින් 95%ක් විතර ප්‍රමාණයක් මේ අවුරුද්දේ අපි සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා. ලබන වසර වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ස්වයංපෝෂණය දක්වා යෑම සඳහා මේ වැඩපිළිවෙල යටතේ එතනදී අපේ ආනයනය කරන්න වසරකට වැය වෙනවා රුපියල් මිලියන 2000ක් විතර ආසන්න ප්‍රමාණයක්. මේ 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 ප්‍රමාණය අපේ රට ඇතුළේ ඉතුරු කර ගැනීම තමයි මේ සමස්ත ව්‍යාපෘතියේ සමස්ත අවසාන අරමුණ වෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම සහ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම නිසාම අද වන විට කිරිඳිඔය හා වලව කලාපයන්හි සිවවන කන්නේ මුම් වගාව ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. භෝගගතරින් විශේෂයෙන් වැදගත් වෙන භෝගයක් ලෙස මුංවගාව ප්‍රචලිතයි සහ ඉතා අත්‍යවශ්‍ය භෝගයක්. ඉතාමත් සාර්ථක ලෙස හෙක්ටයාර 2000කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වලව කලාපය තුළ වගා කිරීම කරන්න කිරීම අපට හැකි වුණා. ඒ වගේම ගොවි මහත්තුරු විශාල ප්‍රමාණයක් මෙම වගාවෙන් මේ වෙන විට විශාල ආදායමක් ලබාගෙන තිබෙන මේ මාස දෙකක කාලයක් තුළ මෙම වගාව තුළින් ඉතාමත් විශාල මුදල් ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ ජනතාව වෙත ලැබිලා තියෙන මේ වගාවත් සමගම සාමාන්‍යයෙන් බොහෝ අයගේ මේ වෙන විට අක්කරයකට කිලෝ 500ට ආසන්න අස්වැන්නක් ලබා ගනිමින් තිබෙනවා ගොඩාක් ගොවි මහත්මී. මේ පහුගිය ජලකන්නේ විවාහකව අවසන් වුණාට පස්සේදී මම තීරණය කරා මුංගටවට යන්න ඕන කියලා. මේකට මට කෘෂික ප්‍රතිපාදනයෙන් හොඳ සහයක් ලබා දුන්නා. ඉතින් ඒ අනුව තමයි මම මේ වගාව කරගෙන ගියේ.
අද මට මං හිතනවා දැන් මම මේ වගාවේ මේ අසන්න නෙලන අවස්ථාව දැනට අක්කර දෙකමාරේ මං හිතනවා මට ලොකු මුදලක් ලබා ගන්න පුළුවන් වේවි කියලා මං හිතෙන් මම කියන්නේ අනිත් අයටත් මේ ගැන හොඳ අවබෝධයක් ලබාගෙන මේ මුං ඇට වගාව ඉදිරියට කරනවා නම් ඇත්තෙන්ම අපේ ආර්ථිකය හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන්කම තියෙනවා සියලුම දෙනා ගොයි මහත්තුරු එකතු වෙලා ඒක රාසි වෙලා වැඩසටහන් තියලා අපි සියලු දෙනා දැනුමත් කරලා උපදෙස් දුන්න නිසා තමයි මේ වැඩසටහනේ මේ සියලුම දෙනා මේ මුං ඇට වගාවට ඉහළට යන වෙනතට වඩා මුං ඇට වලින් මිලක් උපයගෙන තියෙනවා ඒ වගේම කුසිකර්ම දෙපාර්තමේන්තුවට සියලුම දෙනා නිලධාරීන්ට බොහොමත් ස්තුතිවන්ත වෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කල්යල් බලා ඥානාන්විතව කටයුතු කිරීමේ ප්‍රතිඵල අද වන විට ලැබෙමින් පවතිනවා. සෞභාග්‍ය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අන්තර්පලාත් බල ප්‍රදේශයේ මේ වන විට හෙක්ටයාර් 4000ක් විතර මුං ඇට වගා කරලා තියෙනවා. අපි මේ ඇත්තම සම්පූර්ණ මේ වගාව සිද්ධ වුණේ කුඹුරීඩම් වල කුඹුරීඩමේ වී වගාව කරන අතරම ඒ අතර මැදි කන්න සොයලා තමයි අපි මුං වගාව කෙරුවේ. ලුණුගම් මෙහෙරු ව්‍යාපාරය යටතේ හෙක්ටයාර් 2000ක් පමණත් ඊළඟ වලව ව්‍යාපාරය යටතේ හෙක්ටයාර් 2000ක් පමණත් වගා කරලා තියෙනවා. මේක දැන් අර බලව ව්‍යාපාර යටතේ තියෙන කොටසේ අපි දැන් ඇත්තටම මේවට ආසන නෙලීම සිද්ධ කරනවා. අපි බලාපොරොත්තු වෙන මේ හෙක්ටයාර් 4000න් මෙට්‍රික් ටොන් 3000ක් 3500ක් විතර නිෂ්පාදනයක් ලබා ගන්න සාමාන්‍යයෙන් අක්කරකින් කිලෝග්‍රෑම් 300ක් 250ක් 300ක් 350ක් සමහර අවස්ථාවල මේක කිලෝග්‍රෑම් 800ක් වෙන අවස්ථාවලත් තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ ආදායමක් ගොවි මහන්තුරුව ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. රුපියල් 750කට විතර 700කට 750කට විතර කිලෝග්‍රෑමයක් කලෙකුලට පස්සේ හොඳ ආදායමක් එනවා. මම විශ්වාස කරනවා මෙතරම් මේ ලංකාවේ වියලි කලාපේ හැම කුඹුරකම වගේ කියන්නේ ගොඩක් සැලකියුතු ප්‍රමාණයක් කුඹුර වල අපට අවශ්‍ය කරන මුංගට නිෂ්පාදනය යන්න පුළුවන් හෙක්ටයාර් මේ අපේ මෙට්‍රික් ටොන් 26000ක් විතර වර්ෂයකට අවශ්‍ය වෙනවා. මේක ලංකාවේම විශේෂයෙන් කුඹුරිඩම් වලින් පමණක් නිෂ්පාදනය කරලා රට සම්පූර්ණ කරන අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි ගොවි මහතුරුත් ඉල්ලීමක් කරනවා මේ වැඩසටහනත් කුෂිවද පාරපන්තුවත් එකතු වෙන්න එකතු වෙලා ඉදිරියේදී ඔබතුමන්ලාගේ ආදායම් සරු කරගන්න රට නිෂ්පාදයක් ලබා දෙන්න අවස්ථාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සිවවන කන්නේ මුං වගාවෙන් සාර්ථක ප්‍රතිලාභ ලබා ඇති කිරිඳිඔය හා වලව කලාපෙහි මුං වගාව නිරීක්ෂණය කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් එල්.එල්.ඒ. විජේසිරි මහතාගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකොන් මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. එහිදී විශේෂයෙන්ම හම්බන්තොට අන්තර්පලාත් බල ප්‍රදේශය තුළ මුං වගාවේ ඉදිරි ප්‍රවර්තන කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන අවධානය යොමු වුණා. අපිට ලංකාවේ වර්ෂයකට අවශ්‍ය වෙනවා මුං ඇට කිලෝ මෙට්‍රික් ටන් 25000ක් විතර. එතකොට මේ යලකන්නේ සඳහා මේ ගොවි මහත්තුරු සියලු දෙනාම ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේකට සම්බන්ධ වෙලා මුං ඇට වගාව දියත් කරලා තියෙනවා. මං හිතන්නේ මේක මේ වෙලාවේ ඉතාමත්ම කාලීනව අපේ රටරක ලොකු අවශ්‍යතාවයක්. තව මං හිතන්නේ ලිත් මාසයක් ඇතුළත මේක අස්වැන්න නෙලනවා. ඒ අස්වැන්නදී ඇත්තරම අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 2000ක් විතර. එතකොට ඒ අවශ්‍යතාවයට මෙට්‍රික් ටොන් 2000ක් බලාපොරොත්තු වෙනවා කියන්නේ මං හිතන්නේ මේ වෙලාවේ අපේ රටේ විදේශ විනිමය විශේෂයෙන් උපයන්න මේ ගොවි මහත්තුරු අපිට කරපු ලොකු දායකත්වයක්. මේ වගාව කරගෙන යනකොට මේ මහත්තුරුන්ට තියෙන ප්‍රශ්න ගැටලු ඒ වගේම ඒ ගොවි මහත්තුරුන්ගේ අදහස් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේදී අපිට තේරුණේ ඔවුන් තාක්ෂණයේ පැත්තෙන් ඒ වගේම ඒ ගොවි මහත්තුරුන්ගේ අනිකුත් අවශ්‍යතා පැත්තෙන් අපි තවදුරටත් ඒ මහත්තුරුන්ට අපි ධෛර්යයක් ශක්තියක් දිය යුතුයි. එහෙම දුන්නොත් මං හිතන්නේ අපේ මුංගට අවශ්‍යතාවය ඉදිරි කන්න දෙක තුන ඇතුළත අපේ ලංකාවෙම අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙයි. මේ රටේ සාමාන්‍ය පාරිභෝජනයට අවශ්‍ය වෙන මුං ඇට ටොන් 25000ක විතර ප්‍රමාණය අපි මේ රාජ්‍ය මාසින් ආනයනයේ සීමා කිරීමෙන් පස්සේ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අනිකුත් සියලුම ගොවි ජන සේවා වාරිමාර්ග ඇතුළු සියලු දෙනා එකතු වෙලා
मे मुंगट वगाव प्रचलित किरी मे वेडपीडियात्मकरा मेहदी अब बलापुर मुंगट वगाव प्रधान कान्न दिख यलमह कन्नवट अमतरव अतरमदि कान्न दिखे यल महत्कान्यात महायल कान्यात अतर तुंगन सह हतरण कान्य वगाकला मेरटे अवश्य मुंगेर प्रमाण निष्पादने करांड येनो तमय अभी गिय दिदास विश्ववर्षे पटंगत बेडसरहन मेघ तव दुटा दिदिट गिहिला मे हतरण कांडे दिदास विश्व विशेक महाकान्यात विशेक यलकान्यात अतर हतरण कांडे अभी हम्बंदूर डिस्ट्रिक्ट इतना विशाल प्रमाण मुंगेट वगाकला हेक्टर हार दहा प्रमाणिक कुमुरोल मुंगेट वगाकला निष्पादने इतामत्म सार्थक सिद्धुमी पावती नो कोई महत्तुरु बलापुर विशाल उनंदूकिंग मे कटुत करगण मे मुंगेट वगावे प्रधान वशे गोविमहत्तूर विशाल आदाय लभन इवगे मैं विशेष कमी मेक अपे कुशल डिपार्टमेंट निर्देश क्रमे अटते निर्देशित कुंभुरट आवास्य पोषक पदार्थ ये रणिल पुलिस शाखा मुंगेट वोलिंग नुमिलेम लभन मेवागे विशाल गुणांग की प्याक मे अतर मेद खंडे वगा कि लभन बलापुर मे कटुत इलाग मे लवन दिदास विशेक यलकांडी तब दुटा क्रियात्मक रंड इवगेम विशेक विशेक महाकान्यात विशेक यलकांडा अतर तुंगेन कांडीता में प्रधान वशं बलापुर हेक्टर विशिपंदाहकर प्रमाण ये तुंगेन कांडे कुमुरो वगाकरला मेरटे अवश्य मुंगेट प्रमाण वे स्वयंपोषित वेन्टिंग सदहा कपवेच निलधारी सीलुदेनाट मम मगे अवंक आदर स्तुति मे अस्था